සඳහන් ඒවා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. පළවෙනි කොටසේ කියන්නේ සෝඩියම් නයිට්‍රේට්ටර තාප වියෝජනය. සෝඩියම් නයිට්‍රේට් තාප වියෝජනය වුණාම හැදෙන්නේ සෝඩියම් නයිට්‍රයිට් සහ ඔක්සිජන් වායු. මේ ප්‍රතික්‍රියා මේ විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. එතකොට මේ තුලිත රසායනික සමීකරණ ලිවට ලකුණු 6යි. දෙවෙනි කොටස මැග්නීසියම් නයිට්‍රේට්ටර තාප වියෝජනය. මැග්නීසියම් නයිට්‍රේට් තාප වියෝජනය කරපුවාම හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ ඔක්සිජන් වායුව. දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තුලිත රසායනික සමීකරණ ලිවට ලකුණු 6යි. තුන්වෙනි කොටස සිල්වර් නයිට්‍රේට් වල තාප වියෝජනය. සිල්වර් නයිට්‍රේට් රත් කරොත් අපිට ලැබෙන්නේ සිල්වර් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ ඔක්සිජන් වායුව. දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 6යි. හතරවෙනි කොටස ඇමෝනියම් නයිට්‍රේට් වල තාප වියෝජනය. ඇමෝනියම් නයිට්‍රේට් රත් කරපුවාම අපිට ලැබෙන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් වායුවයි ජල වාෂ්පයි. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට තුලිත කරන්න පුළුවන්. ඒ තුලිත රසායනික සමීකරණ ලිවට ලකුණු 6යි. පස්වෙනි කොටස කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකාරක ක්‍රියාව. උදාහරණ දෙකක් අපිට ලියන්න පුළුවන්. සල්ෆර් ඩයොක්සයිඩ් ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවුවොත් සල්ෆර් සහ ජලය හැදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට අපිට තුලිත කරගන්න පුළුවන්. එතකොට මෙතනදි සිද්ධ වෙන දේ තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල තියෙන සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය ඍණ 2යි. එතකොට මේ සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය ඍණ 2 ඉඳලා බිඳුවට වැඩි වෙනවා. ඒ කියන්නේ සල්ෆර් පරමාණු ඔක්සිකරණය වුණා. ඒ ඔක්සිකරණය වුණේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා. ඒ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවේ හැසිරලා තියෙන්නේ ඔක්සිකාරකයේ විදිහට. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මැග්නීසියම් එක රත් කරපුවාම මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් සල්ෆයිඩ් හැදෙනවා. එතකොට ප්‍රතික්‍රියාවට මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ මැග්නීසියම් වල ඔක්සිකරණ අංකයේ බිඳුවේ ඉඳලා ධන දෙකට වැඩි වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා. එතකොට මැග්නීසියම් ඔක්සිකරණය වුණේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා. ඒ හින්දා මේ ප්‍රතික්‍රියාවදී සල්ෆර් ඩයොක්සයිඩ් හැසිරුණේ ඔක්සිකාරකයේ විදිහට. මේ ප්‍රතික්‍රියා දෙකෙන් එකක් ලියලා තිබ්බට තුලිත කරලා ලකුණු 6ක් ලැබෙනවා. 6 වෙනි කොටස සල්ෆර් ඩයොක්සයිඩ් හි ඔක්සිහාරක ක්‍රියාව. සල්ෆර් ඩයොක්සයිඩ් ජලීය යකඩ තුන දන අයන සමග ප්‍රතික්‍රියා කරපුවාම යකඩ දෙක දන අයන බවට යකඩ තුන දන අයන ඔක්සිහරණය වෙනවා. එතකොට හැදෙනවා සල්ෆේට් අයන. එතකොට ප්‍රතික්‍රියාව තුලිත කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මෙතනදී යකඩ තුන දන අයන යකඩ දෙක දන අයන බවට පත් වෙනවා. ඒ ප්‍රතික්‍රියාව ඔක්සිහරණයක්. ඒ ඔක්සිහරණය වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් හින්දා මේ ප්‍රතික්‍රියාව සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම සල්ෆියුරික් අම්ලයේ සෑදීම. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තියෙන ඔක්සිජන් පරමාණු ඔක්සිකරණ අංකය ඍණ 1 ඉඳලා ඍණ 2කට අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ඔක්සිජන් පරමාණු ඔක්සිහරණය වුණා. ඒ ඔක්සිහරණය වුණේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක්. එහෙම නැත්නම් අපි ලියන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන Mn2 දන අයන බවට ඔක්සිහරණය කරනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. පර්මැංගනේට් අයන Mn2 දන අයන වෙනකොට මැංගනීස් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පහක් ලබා ගන්නවා. එතකොට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න සමාන ගන්න සල්ෆර් ඩයොක්සයිඩ් පහෙන් ගුණ වෙන්න ඕනේ. පර්මැංගනේට් අයන දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට පළපැත්තේ ආරෝපණය ධන 4යි
ඍණ 10යි. එතකොට සුළු වුණාම ඵල පැත්තේ ආරෝපණය ඍණ 6යි. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ආරෝපණය ඍණ 2යි. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ආරෝපණය ඵල පැත්තේ ආරෝපණය සමාන වෙන්න H ධන අයන 4ක් ඵල පැත්තේ ලියන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් පරමාණු ගාන සමාන වෙන්න ජලය අණු 2ක් ප්‍රතික්‍රියක පැත්තේ ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සල්ෆර් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න පුළුවන්. මැංගනීස් වල ඔක්සිකරණ අංකය ධන 7 ඉඳලා ධන 2කට අඩු වෙනවා. ඒ කියන්නේ මැංගනීස් පරමාණු ඔක්සිහරණය වුණා. ඒ ඔක්සිහරණය උනේ සල්ෆර් ඩයොක්සයිඩ් වලින්. ඒ නිසා මේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහරක ගුණයට උදාහරණයක්. එතකොට මේ විදිහටම ආම්ලික මාධ්‍යයේදී ක්‍රෝමේට් අයන ක්‍රෝමියම් 3 දෙන බවට ඔක්සිහරණය ගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වල. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන සල්ෆර් ඩයොක්සයිඩ් වල ක්‍රෝමියම් 3 දෙන බවට ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒ තුලිත රසායනික සමීකරණ ලිව්වත් ලකුණු ලැබෙනවා. ඊට අමතරව වායුමය සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් බවට පත් වෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සෙල්සියස් එක 450 500 පමණ උෂ්ණත්වයේදී. උත්ප්‍රේරක විදිහට දාන්නේ වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. පීඩනයේ වායුගෝල පීඩන 1යි. එතකොට මෙතනදී ඔක්සිජන් පරමාණු ඔක්සිකරණ අංකය බිඳුවේ ඉඳලා ඍණ 2කට අඩු වෙනවා. එතකොට ඔක්සිජන් පරමාණු ඔක්සිහරණය වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහරක ගුණයට උදාහරණයක්. එතකොට මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් තුලිත කරලා ලිව්වට ලකුණු 6ක් ලැබෙනවා. 7 වෙනි කොටස හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිකාරක ක්‍රියාව. එතකොට ඒ සඳහා උදාහරණයක් අපි ලියන්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් මැග්නීසියම් සමග රත් කළොත් මැග්නීසියම් සල්ෆයිඩ් සහ හයිඩ්‍රජන් වායුව ලැබෙනවා. එතකොට මැග්නීසියම් පරමාණු ඔක්සිකරණ අංකය බිඳුවේ ඉඳලා ධන 2කට වැඩි වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් පරමාණු ඔක්සිකරණය වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට මේ අවස්ථාවේදී හැසිරෙන්නේ ඔක්සිකාරකයේ විදිහට. මේ උදාහරණය ලිව්වට ලකුණු 6යි. ඊළඟ 8 වෙනි කොටස හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිහාරක ක්‍රියාව. ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සමග ප්‍රතික්‍රියා කරවුවොත්, එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් ජලීය මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කරන්නේ සල්ෆර් සහ ජලය හැදෙනවා. මේ ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් වල තියෙන සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය 14 ඉඳලා බිඳුවට අඩු වෙනවා. ඒ කියන්නේ සල්ෆර් පරමාණු ඔක්සිහරණය වුණා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් හින්දා ඔක්සිහරණය වුණේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක්. එහෙම නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ජලීය මාධ්‍යයේදී යකඩ 3 ධන අයන එක්ක ප්‍රතික්‍රියා කරපුවාම යකඩ 2 ධන අයන බවට ඔක්සිහරණය වෙනවා. එතකොට සල්ෆර් හැදෙනවා. දොර අපිට මේ විදිහට තුලිත රසායනික සමීකරණයක් ලියන්න පුළුවන්. මෙතනදී යකඩ පරමාණු ඔක්සිකරණ අංකය ධන 3 ඉඳලා ධන 2කට අඩු වුණා. ඒ කියන්නේ යකඩ ඔක්සිහරණය වුණා. යකඩ ඔක්සිහරණය වුණේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් හින්දා. මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක්. ඊට අමතරව අපිට ලියන්න පුළුවන් ජලීය මාධ්‍ය හයිඩ්‍රජන් සල්ෆයිඩ් යම්කිසි හැලජනයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හයිඩ්‍රජන් හේලයිඩ් හැදෙනවා. ඊට අමතරව සල්ෆර් හැදෙනවා. ප්‍රතික්‍රියාව ඔය විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. එතකොට හැලජන පරමාණු ඔක්සිකරණ අංකය බිඳුවේ ඉඳලා ඍණයකට අඩු වෙනවා. ඒ කියන්නේ හැලජන පරමාණු ඔක්සිහරණය වුණා. ඒ ඔක්සිහරණය වුණේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් හින්දා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සිහාරක ගුණයට උදාහරණයක්. නැත්තම් අය ලියන්න පුළුවන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන Mn 2 ධන අයන බවට ඔක්සිහරණය කරනවා. එතකොට සල්ෆර් හැදෙනවා. සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකයේ ඍණ 2 ඉඳලා බිඳුවට වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙනවා. පර්මැංගනේට් අයනේ තියෙන මැංගනීස් පරමාණු ඔක්සිකරණ අංකයේ ධන 7 ඉඳලා ධන 2කට අඩු වෙනකොට ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා. එතකොට පිට කරපු ඉලෙක්ට්‍රෝන ගන්න ලබාගත් ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් 5ෙන් ගුණ වෙන්න ඕනේ. පර්මැංගනේට් අයන 2ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ආරෝපණය ඍණ 2යි, ඵල පැත්තේ ආරෝපණය ධන 4යි. ආරෝපණය සමාන කරන්න ප්‍රතික්‍රියක පැත්තේ H ධන අයන 6ක් ලියන්න ඕනේ. එතකොට ධන ආරෝපණ 6යි, ඍණ ආරෝපණ 2යි, සුළු වුණාම ධන ආරෝපණ 4යි, ඵල පැත්තේ ධන ආරෝපණ දෙවරක් 2 4යි. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 16ක්. හයිඩ්‍රජන් පරමාණු 16ක් තියෙන හින්දා ඵල පැත්තේ ජල අණු 8ක් තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට තුලිත රසායනික සමීකරණ ලියන්න පුළුවන්.
මෙතනද මැංගනීස් පරමාණු ඔක්සිකරණංකය දන හතේඉල්ලා දන දෙකට අඩු වෙනවා. එකන මැංගනිස් පරමාණු ඔක්සිහරණය වෙනවා. මැංගනිස් පරමාණු ඔක්සිහරණය වනේ හයිඩිජන් සල්ෆයිඩ් ඉන්ද නිසා හයිඩිජන් සල්ෆයිඩ් ඔක්සිහාරකය. තර මේවාගේ උදාහරණයක් ලියල් තිබට ලකුණු හයයි.